පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දැක්වෙන පාඨ කියවන්න එක් එක් පාඨයේ අන්තර්ගත ප්‍රධාන අදහස හැකිතාක් කෙටියෙන් එක වාක්‍යයකින් දක්වන්න තද කළු අකුරින් ඇති වචන සමූහවලට පාඨයට අදාළව විවරණ සපයන්න වචන සමූහවලට පාඨයට අදාළව විවරණ සපයන්න ඊටාම පැහැදිලිනේ එතකොට කියන දේ නේද හරි ඒ අනුව පළවෙනි අයන්න अंतर्गत प्रधान आदास मुखदेट मेने महासतिपट्टान सूत्र वगे हेमदाम मूलधर यमक संबंधी यमकलि प्रधान आदास वटागण मेन ऐडिया मे मेन बल मे प्रश्न मे चेदल मे पाटवल अंतर्गत प्रधान आदास हकीताकोट අපි දන්නවා එවැනි ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට සාරාංශකරණයට වඩා මේ ප්‍රශ්නේ වෙනස් වෙනවා වචන සංඛ්‍යාව තුනෙන් එකක් කියලා සීමාවක් නැහැ දෙන්න පුළුවන් අවම වචන සංඛ්‍යාවෙන් මේ ප්‍රධාන අදහස මොකද්ද කියන එක පැහැදිලි කරන එක විතරයි අවශ්‍ය ඒකේ වචන සංඛ්‍යාවක් නැහැ අපි ලියන පාඩේ අය හලන්න අකුරු වචන තියෙන්නත් බෑ එකතු කරන්න තියෙන්නත් බෑ මූලික අදහස මොකද්ද කියන එක වටහා ගත්තද කියන එක ඒ හැකියාව අපි හැමෝටම තියෙන්න පෑ නේද අවබෝධාත්මක චින්තනයේ වැදගත්ම කාරණේ මුල්ම කාරණේනේ අන්තර්ගතයේ තියෙන ප්‍රධාන අදහස වටහා ගැනීමට තියෙන හැකියාව නේද ඒ නිසා බලන්න මේ පාඩේ ඉදිරිපත් කරලා තියෙනවා අපේ පූර්ව අභ්‍යාස වලට ඉතා හොඳයි මේ වගේ දේවල් කරලා සූදානම් වෙන එක එසේ වුවද කාර්යක්ෂමතාව කාර්යක්ෂමතාවය කියලා වචනයක් නැහැ ඇත්තටම කාර්යක්ෂමතාව හරි විභාග දෙපාර්තමේන්තුවේ සකස් කරපු පේපර් එකක් උනාට නිවැරදි යෙදුම කාර්යක්ෂමතාවය නෙවෙයි කාර්යක්ෂමතාව දක්ෂතාවය නෙවෙයි දක්ෂතාව නිපුණතාවය නෙවෙයි නිපුණතාව ඉතින් අය කපල දැම්මත් කමක් නැහැ කාර්යක්ෂමතාව තකා උනන්දුව දැක්වීමේදී नागरिक जनगहने वेदगत अंग किरे सलकिल्लक दक्वा नेत नागरिक जनगहने वेदगत अंग किरे सलकिल्लक दक्वा नेत वर्तमान नगर वले जाति अतरद पांति अतरद प्रतिसंस्कार किं सिहिनिं सिहिनिं वत हितु तरमट वडा विविधत्वयक् एत मध्यगत निलधारी मंडल वले विशाल अडुपाडु वी अडुपाडुव वी एत्ते මෙම විවිධත්වයන් හේතු ගනිමින් සපල ලෙස ක්‍රියා කිරීමට අපෝසත් වීමය මධ්‍යගත නිලධාරී මණ්ඩලයක් නිසි පරිදි ක්‍රියා කරන්නට නම් තම සේවය ලබා දෙන්නා වූ මුළු ජනතාව සඳහාම ඒකාකාරීව ක්‍රියා කිරීමට හැකියයි අභියෝප ගමනය කළ යුතු අතර ඒ අරමුණු ඇතිව නීති රීති ඇති කරගත යුතුය මෙසේ කිරීමේදී සමහර විට පාලනමය අවශ්‍යතා සපුරාලිය හැකිවන්නේ මුත් මහජනතාවට කළ යුතු සේවයේ වැදගත්කම අඩු වීමට පහසු වෙන්න මඟ සැලසෙයි. ආයතනයක අරමුණ වන්නේ ජීවිතයේ ගුණාත්මක අංගයේ වැඩි දියුණු කිරීමට නම් ජනතාවේගේ අවශ්‍යතාවලට ඉහළින් නිලධාරී මණ්ඩලයක අවශ්‍යතා වැඩි කොට සැලකීම ඊටත් වඩා අයහපත් වන්නේය. බැලූ බැල්මට ඔබට පේනවා ඇති මේ ඡේදය නැත්තම් මේ පාඩය උපුටාගෙන තියෙන්නේ කොමිෂන් සභා වාර්තාවකදී. ඔය මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාවක් සකස් කරපු වාර්තාවකින් බොහෝ විට ඔවා පිළිල කරන්න නැති ඉංග්‍රීසියෙන් ඒක සිංහලට පරිවර්තනය කළා තමයි මේ වගේ පාඩ අපිට සටහන් වෙන්නේ. එතකොට මේ පරිවර්තනය කරන අය මේ පරිවර්තනය කරන අය මේ අර ඉංග්‍රීසියෙන් තියෙන පිටපත කියවලා තේරුම් ගන්නට වඩා අමාරුයි සමහරවිට ඒ වගේ දේවල් සිංහලට පරිවර්තනය කළාට පස්සේ සිංහල පිටපත තේරුම් ගන්න. මොකෝ ඒගොල්ලෝ කෙලින්ම ඒවැය තියෙන මේ පාරිභාෂීය ඒවට අදාළ පාරිභාෂීය පද භාවිත කළා කරනවා මිසක් මේ ඒක ඒ පරිවර්තන කරන අයගේ ස්වභාවය ඒකයි. ඒ හින්දා හරි අමාරුයි පරිවර්තන අපිට තේරුම් ගන්න. සමහර ඔගේ ඉංග්‍රීසි පිටපත කියවන නම් ඔයිට වඩා හොඳට තේරෙනවා. සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට ඒවා සිංහලට පරිවර්තනය කරාම හරි අවුල්සහගතයි. ඒක ඕනම පරිවර්තන සාහිත්‍යවල දකින්න ලැබෙන ලක්ෂණයක්. සමහරට ඒ ස්වභාවය මේ ඡේදයේ කියවෙන කොට දකින්න ලැබෙන්න පුළුවන්.
නමුත් අපි ඒක කරන්න එපා අපි තේරුම් ගන්න එපා නේද එහෙනම් මේකේ තියෙන වචන වලින් ඔබට තේරුම් ගන්න අමාරු වචනයක් මං හිතන්නේ නැතුව ඇති මේ මධ්‍යගත වූ නිලධාරී මණ්ඩලවල විශාල මධ්‍යගත වූ නිලධාරී මණ්ඩල කියලා කියනවා මේ මධ්‍යගත විමධ්‍යගත මේ මධ්‍ය කියන්නේ මැද මධ්‍යගත කියන්නේ මැද්දට වූ කියන ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉන්න මේ මුලින් මුලටම ඉන්න කේන්ද්‍රයේ ඉන්න නිලධාරී මණ්ඩලයේ මධ්‍යගත ඊට පස්සේ මේ ගිහිල්ලා තියෙන විවිධත්වයේ තේරෙනවා සපලේස ක්‍රියා කිරීමට අපෝසත්විය සපල 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 කියන එකේ විරුද්ධ පදේ අපලනේ සපල අපල එතකොට ඔබට හොඳ ලස්සන වචන දෙකක් තේරුම් ගන්න බලන්නකෝ සපල කියන්නේ සපල ඒ කියන්නේ ඵලයක් සහිතයි අපි කරන දේක කියන දේක ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒක සපලයි ප්‍රතිඵලයක් නැත්නම් අපලයි දැන් අපිට අපල කාලයක් කියලා කියන්නේ බලන්නකෝ දැන් මේ අපි ජීවත් වෙන්නේ මහා අපල කාලයකනේ ලෝකේ නේද අපල කියලා කියන්නේ න ඵලනේ න කියන්නේ නැහැ ඵල කියන්නේ කරන කියන දේක කිසි ඵලයක් නැහැ න ඵල අපල සපල සපල ඵලයක් සහිතයි නේ විවිධත්වයේ හේතු ගනිමින් සපල ලෙස ක්‍රියා කිරීමට ඒ කියන්නේ ප්‍රතිඵලයක් ඇතිවන ආකාරයට ක්‍රියා කිරීමට අපෝසත් වීම නේ මධ්‍යගත නිලධාරි මණ්ඩලයක් නිසි පරිදි ක්‍රියා කරන්නට නම් තමන් ලබා දෙන්නා වූ මුළු ජනතාව සඳහාම ඒකාකාරීව ක්‍රියා කිරීමට හැකියයි අභියූප ගමනේ කළ යුතු අතර ඔබට තේරෙනවද මේ වචනේ අභියූප ගමනේ අපි ගුරු නිසා තේරෙනව ඇති නේද ඒ අරමුණ ඇතිව ඈ මොකක්ද අභියූප ගමනේ කියන්නේ පිළිගැනීම නෑ උපකල්පනය උපකල්පනය අභියූප ගමනේ කියන්නේ උපකල්පනයනේ උපකල්පනය කරනවා කියන්නේ අවසාන අවසානය අවසානයේ තියෙන සත්‍යතාව අවබෝධ කරගන්නකම් අපි එතෙක් පිළිගන්නා වූ මතයනේ උපකල්පනය කියලා කියන්නේ නේ අවසානයේදී ඒක හේතු සාධක සහිතව ඔප්පු කරනකොට වෙනස් වෙන්න පුළුවන් නමුත් එතෙක් අපි පිළිගන්නා වූ අදහස තමයි අපි උපකල්පනය කරන දේ නේද අභියූප ගමනේ කළ යුතු අත ඈ උපකල්පනය ඒ අරමුණ ඇතුව තමයි නීති රීති ඇති කරගන්න ඕනේ මෙසේ කිරීමේදී සමාහට පාලනීය අවශ්‍යතා සපුරාලිය හැකි වන්නේ නම් එහෙම කියලා තියෙනවා මම හිතන්නේ තේරුම් ගන්න අමාරු කිසිම වෙන වචනයක් නැහැ ඔය අභියූප ගමනේ ඒ වගේ වචනයක් දෙකක් විතරයි හැබැයි අර මේ ඡේදෙන් කියවන සමස්ත අදහස කුමක්ද කියන එක පිළිබඳව හිතනකොට වාක්‍යවල පොඩි පටලවිල්ලක් තියෙන්න පුළුවන් පටන් ගන්නෙත් එසේ වුවද කාර්යක්ෂමතාවතකා උනන්දු දැක්වීමේදී එහෙම කියලා අර ඊට ඉස්සෙල්ලා ආපු පෙර සම්බන්ධතාවක් එක්ක තියෙන ඡේදක මේ මැද්දෙන්නේ මේ අල්ලලා තියෙන්නේ එතකොට අපි පොඩ්ඩක් අර මුල ඉඳලම තියෙනවා නම් මේක කිසි අවුලක් නැහැ කෙසේ නමුත් මේ කොටසින් කියවෙන්නේ කුමක්ද අපිට ඒක තනි වාක්‍යයකින් දැක්වුවොත් කොයි වගේ දෙයක් කියන්න පුළුවන් වෙයිද එහෙනම් කවුරු හරි ලියලා තියන අය ඉන්නවද සර් කියන්නද කියන්න බලන්නෝ එකෙනෙක් කියන්නේ ජනතාවට ගුණාත්මක සේවයක් සැපයීමට නම් ජනතාවගේ විවිධත්වය මධ්‍යගත නිලධාරීන් විසින් අවබෝධ කරගත යුතුයි මේ දැන් කොයි ජනතාවද කියලා කියවුනේ නෑ ඒකනේ කොයි ජනතාවද කියලා කියවුනේ නෑ නාගරික ජනතාව නාගරික ජනතාව කියන එක එන්න වෙනවා නේ හරි තව කවුරු හරි එක්කෙනෙක් විතර කියන්න බලන්න සර් මං කියන්නම් සර් කියන්නද කියන්න කියන්න ජනතාවට සේවය සැපීමේදී මධ්‍යගත නිලධාරී මණ්ඩල විසින් ජනතාවගේ පන්ති අතර හා ජාතීන් අතර ඇති විවිධත්වය සැලකිල්ලට ගත යුතු වේ. එතකොට ඒකේ ජාතීන් අතර පන්ති අතර කියනකොට මේ විවිධත්වය කියන එකෙන් ඒ සේරම දේවල් විවිධත්වය කියන එක තුල තියෙනවනේ නේද? විවිධත්වය කියන එක දැන් අපි අපේ සංකල්පයක් තියෙන්නේ ඒකීයත්වයේ තුල විවිධත්වය. ස්වභාව ධර්මයේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඒ මූල ධර්මයක් එක්කනේ නේද? ඒකීයත්වයේ තුල විවිධත්වය. අපි මිනිස්සු ඔක්කොම මිනිස්සු ඒ වුණාට දෙන්නෙක් එක වගේ නැහැ. වෙනස් කළා. ඒක තමයි විවිධත්වය නේද? සාක මේ ලෝකේ ගත්තොත් එහෙම බලන්නකෝ. ඔක්කොම ගස් තමයි. හරි? හැබැයි එකම වර්ගයක් නෙවෙයි විවිධත්වය. සෑම තැනකම භූමිය අරගන්නේ දැන් දෙකක් එක වගේ නැහැ නේ
ඒකියත්වයේ තුල විවිධත්වයක් ඇතුළත නගරවල ජීවත් වෙන ජාතීන් හරි සමාජ පන්ති හරි මේ හැම එකක්ම මේ හැම එකක්ම අඩංගු වෙනවා විවිධත්වයේ කියන වචනේ. ඒ හින්දා ආය ආපහු මේ ජාතීන් අතරද පන්ති අතරද කියලා අවශ්‍ය නැහැ අපිට විවිධත්වයේ කියන වචනෙන් ඒ ඔක්කොම මේ හකුළුවා ගන්න පුළුවන් නේ. මේ හරි සර්. ඔව්. නාගරික ජනතාව සඳහා කාර්යක්ෂම සේවයක් ලබා දීමට ඔවුන්ගේ විවිධත්වයේ තේරුම් ගත යුතුය. ඔවුන්ගේ විවිධත්වයේ තේරුම් ගත යුතුය. කවුරු විසින්? කවුරු විසින්? මේ හරි හොඳයි. දැන් ඒ ඒ ඔබට තේරෙනවා දැන් මේ ඒ දෙතුන් දෙනා ලියපු වාක්‍යවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හරි? වෙනස්කම් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේ පළමුද අපි නිකන් සාකච්ඡා කළා මොනවද මේකින් මේ කියවෙන්නේ මොන වගේ කරුණුද මේකින් හයිලයිට් වෙන්නේ ප්‍රධාන අදහස විදිහට මතු කරලා ගන්න ඕනි. දැන් මොනවද කියලා නිකන් පොඩ්ඩක් අපි සාකච්ඡාවකට ගියොත් එහෙම බලන්න එසේ වුවද කාර්යක්ෂමතාව තකා උනන්දුව දැක්වීමේදී නාගරික ජනගහනයේ වැදගත් අංග කෙරෙහි සැලකිල්ලක් දක්වා නැත. දැන් ඒ කොටස අපිට මේ මේ ඡේදයේ තියෙන අදහස ගන්න මේ එතරම්ම අවශ්‍යතාවක් වෙන්නේ නැහැ. එතනින් එහාට ඉඳලා නේද යන්නේ. වර්තමාන නගරවල ජාතීන් අතරද පන්ති අතරද ප්‍රතිසංස්කාරකින් සිහිනෙන්වත් හිතූ තරමට වඩා විවිධත්වයක් ඇත. මේ එතකොට මේ නව නීති රීති සකස් කරන අය හීනෙන්වත් හිතුවේ නැති තරමේ විවිධත්වයක් තියෙනවා මේ නගරවල ජීවත් වෙන මිනිස්සු අතර. ජාතීන් වශයෙන් ගත්තාම විවිධ ජාතිවලට අයිති මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ සමාජ පන්ති ගත්තාම ඒ විවිධ පන්තිවලට ඉහළ ධනපති පන්තියේ මිනිස්සු ඉන්නවා, මධ්‍යම පන්තියේ මිනිස්සු ඉන්නවා, නිර්ධන පන්තියේ මිනිස්සු ඉන්නවා. ඒ වගේ හරි සංකීර්ණයි. හිතුවටත් වඩා විවිධත්වයක් තියෙනවා. නේ. එතකොට මධ්‍යගත වූ නිලධාරී මණ්ඩලවල විශාල අඩුපාඩුව වී ඇත්තේ මෙම විවිධත්වයන් හේතු ගනිමින් සඵල ලෙස ක්‍රියා කිරීමට අපෝසත් වීම. නිලධාරීන්ගේ පැත්තෙන් බැලුවාම මේ තියෙන විවිධත්වයේ තේරුම් අර ගනිමින් හොඳ ප්‍රතිඵල ලැබෙන විදිහට නීති රීති සකස් කරන්න ඒ අය අපෝසත් වීම තමයි තියෙන විශාල අඩුපාඩු. ඒ කියන්නේ එතකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගන්න වෙනවා මේ නාගරිකව විසින ජන කොට්ටාස අතර තියෙන දැඩි විවිධත්වය. මධ්‍යගත නිලධාරී මණ්ඩලයක් නිසි පරිදි ක්‍රියා කරන්නට නම් තම සේවය ලබා දෙන්නා වූ මුළු ජනතාව සඳහාම ඒකාකාරීව ක්‍රියා කිරීමට හැකියයි අභියූප ගමනය කළ යුතු අතර ඒ අරමුණ ඇතිව නීති රීති ඇති කරගත යුතුය. මෙසේ කිරීමේදී සමහර විට පාලනමය අවශ්‍යතා සපුරාලිය හැකිවන්නේ මුත් මහජනතාවට කළ යුතු සේවයේ වැදගත්කම පහසුවෙන් අඩුවීමට පහසුවෙන්ම මඟ සැලසෙන. මේ හරි එහෙම නීති රීති ඇති කරගන්නවා. මෙසේ කිරීමේදී සමහරට පරිපාලනයේ පැත්තෙන් ඒ අවශ්‍යතා සම්පූර්ණ වෙන්න පුළුවන්. නමුත් මහජනතාවට කළ යුතු සේවයේ වැදගත්කම අඩුවෙන්න මඟ සැලසෙන්න පුළුවන්. ඉතින් ආයතනයක අරමුණ වෙන්න ඕනි ජීවිතයේ ගුණාත්මකාංගයේ වැඩිදුණු කිරීමට නම් ජනතාවගේ අවශ්‍යතාවල ඉහළින් නිලධාරී මණ්ඩලයක අවශ්‍යතාව වැඩිකොට සැලකීම ඊටත් වඩා අයහපත් වන්නේය. එතකොට මේකින් කියවෙන්නේ නැද්ද මේ මේ තියෙන නාගරික ජනසංඛ්‍යාවේ තියෙන වැඩි මේ මේ වැඩි විවිධත්වය හඳුනාගෙන ඔවුන්ට සේවය කිරීම සඳහා නීති රීති සකස් කරනකොට සැමටම සමානව සැලකීමේ පදනම මත ඒ මධ්‍යගත නිලධාරී මණ්ඩලයේ විසින් නීති රීති සකස් කළ යුතුයි කියන අදහස. නිකන් හිතලා බලන්න. නාගරිකව විසින ජන කොට්ටාස අතර දැඩි විවිධත්වයක් පවතින නිසා ඔවුන් වෙත සේවා සැපීමේදී එතකොට මධ්‍යගත නිලධාරී මණ්ඩලයේ වගකීම ඔවුන් වෙත සේවා සැපීමේ. එතකොට ඒ සේවා සපයනකොට තම සේවයේ ලබා දෙන්නා වූ මුළු ජනතාව සඳහාම ඒකාකාරීව ක්‍රියා කිරීමට හැකියයි අභියූප ගමනය කළ යුතු අතර. එතකොට මුළු ජනතාව සඳහාම
එකාකාරීව ක්‍රියා කිරීම කියන්නේ සමට සමානව සැලකීමනේ. ඒ සැලකීමේ පදනම මත ඉඳගෙන නීති රීති සකස් කළ යුතුයි කියන අදහස තමයි අපි මේ ඡේදයෙන් කියවෙන ප්‍රධාන අදහස විදිහට මතු කරගන්නේ. මේකෙන් අවධාරණය කරන කාරණේ මේ කොටසේ නේද? ඊතරම්ම අවධාරණය නොකරන දේවල් තමයි දැන් මේ ආයතනයක අරමුණ වන්නේ ජීවිතයේ ගුණාත්මකාංගයේ වැඩි දියුණු කිරීමට නම් ජනතාවගේ අවශ්‍යතාවල දිහින් නිලධාරී මණ්ඩලයේ අවශ්‍යතා වැඩි කොට සැලකීම ඊටත් වඩා අයහපත් වන්නේය. දැන් ඒ වගේ කරුණු මේකේ තියෙනවා. නමුත් ඒ කරුණු වලට වඩා මේ ඡේදයෙන් අවධාරණය කරන්න උත්සාහ කරන්නේ මේ ජන කොට්ටාස අතර දැඩි විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වයක් තියෙන ජන කොට්ටාසවලට කිසිදු අගතියක් නොවන විදියට සැමට සමානව සැලකීමේ පදනම මත මේ මධ්‍යගත නිලධාරී මණ්ඩලය විසින් නීති රීති සකස් කරන්න ඕනේ. අනික් ඒවට ඒ තරම් වැදගත්කමක් දෙන්න අවශ්‍ය නැත කියන කාරණේනේ තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ වගේ අදහසක් බලමු සටහන් කරගන්න. නාගරිකව වෙසෙන ජන කොට්ටාස අතර දැඩි විවිධත්වයක් පවතින හේයින්. එතකොට ඒ තුල තියෙනවා ජාතීන්ද පන්තිද ඒ ඔක්කොම තියෙනවා. දැඩි විවිධත්වයක් පවතින හේයින්. ඔවුන් වෙත සේවා සැපීමේදී සැමට සමානව සැලකීමේ පදනම මත මධ්‍යගත නිලධාරීන් විසින් නීති රීති සකස් කළ යුතුයි කියන එක.